ஐபோவன் காலின பிரவர்த்தி வார்த்தாகரணே பிரமுகிய ஹரிதே ஹரியட்டும கியன சேத ராத்திரி பிரவர்த்தி விகாஷ சமுகின் மம அனுராதா ரணசிங்க பிரதமே நவதானே புவத் சிரஸ் தலவெத உசஸ் பெல பிரதிபல நிகுத் வேயி துபாய் சிட்ட ரகன ஆ மிதிகம ருவாண்ட உத்தர தென்ன பய 72 දෙකට බෙදුණු ගුරුවරු අදත් පාසල් වැඩ ලෙඩ කරයි. ලබන 26 වෙනිදා ගුරු විදුහල්පතිවරුන් කොළඹට. ලැබෙන 26 වෙනිදා සමස්ත ගුරුවරු කොළඹට ගෙන්න. මාධ්‍ය වාර්තා බොරු. වතු නිලධාරීන් මම කසාද බැඳපු බිරිඳටත් වඩා හොඳට බලාගත්තා. කර්මන්ත ශාලාවට පැන්න ඇමති තොණ්ඩමන් කියයි. මිග්යාන බැඳුම් කර සීනිබදු VHF මත්පැන් ස්ටිකර් චීන පොහොර නැනෝ පොහොර මල්වානේ ගෙවල් පැන්ඩෝරා පේපර් වල හොරු කවදද හිරේ යන්නේ කියලා අද ටෙලිවැකියෙන් අද ඉන්නේ දේශපාලන නායකින් නෙවෙයි වහල්ලු මිහින්තලා විහාරාධිපති හිමිගෙන් චෝදනා අද දේශපාලන නායකු නෙවෙයි ඉන්නේ වහල්ලු රටම AI කරන්න හදන ජනපති ජනපති විවෘත කළ CT යන්ත්‍ර වලට විකිරණ වේදින් නැහැ නව විදුලි බල පනත ගැන විවාදය 6:6 හරි විදිහට කරන්න විදුලි ඉංජිනේරුවන් ඉල්ලයි දැන් අවධානය දේශීය පුවත් වෙත 2023 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද නිකුත් කෙරුණා අන්තර්ජාලයට පිවිසීමෙන් උසස් පෙළ ප්‍රතිඵල ලබා ගත හැකි 2023 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද පස්වරුවේ නිකුත් කෙරුණා. විභාගයේ ප්‍රතිඵල www.donets.lk සහ results.exams.gov.lk යන වෙබ් අඩවිවලට පිවිස ලබා ගත හැකි. පසුගිය ජනවාරි 4 වනදා සිට 31 වනදා දක්වායි උසස් පෙළ විභාගය පැවැත්වුණේ. විභාගය සඳහා අපේක්ෂකයින් 269613 දෙනෙකු පෙනී සිටියා. ඊට පාසල් අයදුම්කරුවන් 229,057ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 40,556 දෙනෙකු ඇතුළත්. විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ සංඛ්‍යාව 173,444. අපේක්ෂකයින් 190 දෙනෙකුගේ ප්‍රතිඵල අත්ිටු වීමටයි විභාග දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත්තේ. මෙවර උසස් පෙළ විභාගයේ ඉහළින්ම සමත් වූ සිසුන් පිළිබඳව තොරතුරු වාර්තා වනවා. ඒ අනුව භෞතික විද්‍යා විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානයේ හිමි කරගෙන ඇත්තේ කොළඹ ආනන්ද විද්‍යාලයේ වික්‍රමසිංහ ආරච්චිගේ චිරත් නිරෝධ සිසුවයි. කලා විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ටසුන් රිද්මික විධානගේ හිමි කරගෙන තිබෙනවා. ඉංජිනේරු තාක්ෂණ විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථමයා බවට පත්ව ඇත්තේ ගිනිගතේන මධ්‍ය මහා විද්‍යාලයේ ෂෙහානේ නවෝත්‍යා මුල් විලකේ. තාක්ෂණ විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ඇලියකුට මධ්‍ය මහා විද්‍යාලයේ කිරුළු සිහිල්දිය පල්ලියකුරු සිසුවා හිමි කරගෙන තිබෙනවා. මෙවර වාණිජ විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය හිමි කරගෙන ඇත්තේ පානදුර බාලිකා මහාවිද්‍යාලයේ ෂෙහාරා සිතුමිණි පුංචේවා සිසුවියයි. ජෛව විද්‍යා විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගාල්ල සංගමිත්තා බාලිකා විද්‍යාලයේ පහන්මා උපාණි ලෙනෝරා සිසුවිය හිමි කරගෙන තිබෙනවා. ඒ විෂයන් තුනටම ඒ සාමාර්ථ ගත්තු ප්‍රතිශතය 3.9%ක් බවට පත් වෙනවා. පසුගිය වසරේ 3.8%, ඒකක් 0.1%කින් ඉහළ යෑමක් පෙන්නුම් කරලා තියෙනවා. එය මෙවර 10,484ක් හැටියට සටහන් වෙන්නේ. ගුරු විදුහල්පතිවරුන් ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද දෙවන දිනටත් ක්‍රියාත්මක වුණා. ඇතැම් පාසල්වල ගුරුවරුන් සේවයට පැමිණියේ නැති නිසා සිසුන්ට යළි නිවෙස් බලා යාමටයි සිදුනේ. මේ අතර ලබන 26 වනදා ගුරු විදුහල්පතිවරුන් කොළඹට කැඳවීමට පියවර ගන්නා බව ලංකා ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් පවසනවා. ගුරු විදුහල්පති වෘත්තීය සමිති අද දෙවන දිනටත් අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වුණා. ඇතැම් පාසල්වල ගුරුවරුන් පැමිණ නැති නිසා සිසුන්ට යළිත් නිවෙස් බලා යාමටයි සිදුනේ. නමුත් සමහර පාසල්වල ගුරුවරුන් මෙන්ම සිසුන් අදත් පැමිණ සිටිනු අයුරු දක්නට ලැබුණා.
මෙන්ම අදත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සාර්ථක බවයි වෘත්තීය සමිති පවසන්නේ. අද දවසෙන් අපි මේ අසනීප නිවාඩු වාර්තා ක්‍රියාදාමය නතර කරනවා. නමුත් හෙට දවසේදී අලුත් මොහුනුවරකින් අපි අරගලයේ දියත් කරනවා. 75කට 80කට ප්‍රතිශතයක් ගුරුවරු ඊ අසනීප නිවාඩු වාර්තා කරා. ඊයේ පැමිණි ගුරු බවතුනුත් අද අසනීප නිවාඩු වාර්තා කළා. සාධාරණ සටනට සහයෝගය දක්වලා තිනවා. ඒ නිසා සාර්ථකත්වයේ මැනිය හැක්කේ බිමෙන් මාධ්‍ය සාකච්ඡාවලින් නෙවෙයි. අපි දැනටමත් සැලසුම් කරලා දෙන එළඹෙන 26 වෙනිදා සමස්ත ගුරුවරු කොළඹට ගෙන්න ලෑස්ති වෙන්න ඒකට කියලා අපි රනිල් රාජපක්ෂ ආණ්ඩුවට කියනවා. මොකද මේ වගේ මුට්ටි දාලා ගුරුවරුන්ගේ ශක්තිය ඉන කරන්න කටයුතු කරන්න අපි ඉඩ තියන්නේ නැහැ කියලා අපි කියනවා. දූෂණය, වංචාව, නාස්තිය, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. ඔබ දන්නවා අද ලියන්නේ 515 වෙනි ටෙලිවැකිය කියලා. මේ රටට මේ කල ගියේ, මේ රට බංකොලොත් උනේ, බංකොලොත් කළේ අංක 1 හොරකම, අංක 2 නාස්තිය සහ දූෂණය, අංක 3 අකාර්යක්ෂමතාව කියලා ඔබට අද පිළිගන්ට ඕන තරම් අප සාක්ෂි කරුණු ටෙලිවැකි වලින් ඉදිරිපත් කරලා තියෙනවා, පෙන්නලා දීලා තියෙනවා. වැඩියෙන්ම මේ රටේ දූෂණ, වංචා, අක්‍රමිකතා හෙළි කරන්නේ විගණන වාර්තාවලින්. රජයේ විගණකාධිපති ඇතුළු පිරිස ඊට කරන කැපකිරීම හරි වැදගත්. බරපතල නිලධාරි හිඟේසෙම අඩු පහසුකම් මැද්දේ වුණත් මේ ගාන හරි කරන මේ හෙළිදරව් කිරීම හරි වටිනවා. ඊළඟට කෝපාහා කෝප් කමිටු හිටපු ගමන් මේ කමිටු ඇතුළේ නම් ඉතින් හොරාගේ අම්මගෙන් පේන අහන අයුරුත් අපි දකිනවා. කොහොම වුණත් ඉතාම පැහැදිලිව වංචාවක්, හොරකමක්, දූෂණයක්, අතිශය පහත් අක්‍රමිකතාවක් කියලා පේන්ට තියෙද්දිත්, හොඳට පැහැදිලිව පේන්ට තියෙද්දිත් හිරේ ගිය එක හොරෙක්වත් නෑනේ නේද? ඒ වගේම තමයි රැකියාව අහිමි වුණු එක හොරෙක්වත් නෑනේ අප්පා. ඒක තමයි අප නිතර ලියන්නේ ඒ හොරුන් මේ හොරුන්ට දඬුවම් දෙන්නේ නෑ කියලා. ඒ හොරුන් මේ හොරුන්ට දඬුවම් දෙන්නේ නෑ කියලා. දෙගොල්ලොම හොරු. මේ දෙගොල්ලොම කිව්වේ සමහර දේශපාලුවන්ට හා නිල්පාට, කොළපාට, ටයි මාරුවෙන් මාරුවට දාන නිලධාරින්ට. හොඳේ හොරකම පෙන්නලා ඇඟිල්ලෙන් ඇහැට ඇනලා, හොරකම පෙන්නලා ඇඟිල්ලෙන් ඇහැට ඇනලා පෙන්වත් මේ සිස්ටම් එක ඇතුලේ කිසිවක් සිද්ධ වෙන්නේ නෑ කියන්ට හොඳම උදාහරණය දෙන්නෙත් විගණකාධිපති දෙපාර්තමේන්තුවම තමයි. වත්මන් විගණකාධිපති WPC වික්‍රමරත්න කියනවා, විගණකාධිපති දෙපාර්තමේන්තුව මොන තරම් නිර්දේශ දුන්නත් දූෂණ, වංචා, අක්‍රමිකතා නතර කරන්න ක්‍රම සහ විදි යෝජනා කළත් මේ තාක් සත පහක වැඩක් වෙලා නෑ කියලා විගණකාධිපතිමයි කියන්නේ. මේ දූෂණ, වංචා හොයන වාර්තා හදන්න, පරීක්ෂණ කරන්න රුපියල් කෝටි ගණන් වියදම් කරනවා. මේ විගණන නිර්දේශ ක්‍රියාත්මක කිරීම නීතියෙන් බලාත්මක කළ යුතුව තිබෙනවා. මේ විගණන වාර්තා ගරු අධිකරණයට රැගෙන ගිහිල්ලා දඬුවම් දෙන්න හොරාගෙන් මුදල වගේ දෙතුන් ගුණයක් අයකරගන්ට අයකරගෙනත් හිරේයවන්ට නිවැරදි සිස්ටම් චේන්ජ් එකක් ඕනි. ඒ සඳහා 75ක්වත් හොරකම් කළේ නැති කණ්ඩායමකට රට බාර දිය යුතු වෙනවා. ඔබ තමයි ඒ සඳහා නිවැරදි තීරණයක් ගත යුත්තේ. ගමේක මොනවා වුණත් අපිට හාල් දුන්නා, අපිට පොල් දුන්නා, මරණ ගෙදර ආවා, ලොකු කොළුවට රස්සාවක් දුන්නා. ඒ වුණාට ඉතින් ලොකු කොළුවා රස්සාව කළාට ජීවිතේම දුකේ කියලා හිතෙන්නේ නැත්තම් ඔබ තාම සක්‍රීය පුරවැසියෙකු වෙලා නැහැ. නිකමට වගේ අපේ රටේ හොරා කාපු මෑත අවස්ථා ටිකක් මතක් කරන්නම්. අවශ්‍ය නම් සවිස්තරාත්මකව ඉදිරියේදී ලියන්නම්. ලිපිගොනු අප සතුව තිබෙනවා. හොඳේ මිග්යානා ගණදෙනුව මතකද? වැඩි විස්තර හරියට හොඳට ලියන්න ගිහිල්ලා ලසන්තට මහමග ජීවිතය අහිමි වුණා. මිග්ජෙට් කියලා තමයි ඉතින් රටම කතා වුණේ නේද? ඊළඟට ඔබට මතකද ග්‍රීක බොන්ඩ් වංචාව? ඊළඟට ඔබට මතකද බැඳුම් කර වංචාව? ඒකට නම් ඉතින් අපිට දැන් හිනා කියලා තමයි කියන්න වෙන්නේ නේද? ඊළඟට ඔබට මතකද ඉමක් කොනක් නැති, අද තාම හොයාගන්න බැරි ඖෂධ ගැහිලි, ඖෂධ මාෆියාව නේද? ඒ වගේමයි අර ඊයේ පෙරේද ආපු VFS ගේම
නේද? ඊළඟට පොල් තෙල් වංචාව, පාම් පිටි බදු ගේම, චීන පොහොර නැවේ ගේම, නැනෝ පොහොර වංචාව, සුදු ලුණු වංචාව, සහල් මාෆියාව, සුරා බදු ගේම් එක, බදු මගහැරීම නේද? බදු නොදැක්ක වගේ සිටීම. LNG ගනුදෙනු අර නිව් ෆෝට්‍රස් වැඩි. ඊළඟට ගල් අඟුරු ටෙන්ඩර් ගහිල්ල, මග නැගුම, කෝටි 200ක් විතර වංචාව. එතකොට ඇඹිලි පිටියේ ඒස් පවර් ගේම්, ඊළඟට මේ පළාත් පාලන ආයතන 109ක් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට තියපු කෝටි 109ක පොල්ල, ඇයි අප්පොච්චි සීනි බදු වංචාව නේද? එතකොට මේ මත්පැන් වල අර ආරක්ෂිත ස්ටිකර් ගේම, ඔය අපනයන ණයරක්ෂණ සංස්ථාවේ මගඩි, ඔය ඔක්කොම විගණන වාර්තාවල තියෙනවා. හරිය, ඊළඟට සමාගම් දෙකක් විතර බිලියන 1.5ක් සුරා බදු ගෙවන්නේ නැතිව යටිමඩි ගහගෙන ඉන්නවා. බෑ 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 කිය කිය ගෙනාපු එළුවන්ගේ වංචාව, ශල්‍ය ගෝස් කෝටි 8 වංචාව, ඖෂධයේ වාහන, ඔය සෞඛ්‍ය වාහන 1794 බහිරව ඇගිල්ලා කියලා විගණන වාර්තාවක තියෙනවා. වාහන 1794. හොඳේ, මහජන මුදලින් සිල් රෙදි බෙදීම, තහඩු බෙදීම, කැරම් බෝඩ් නඩුව නේද? අම්මල තාත්තලගේ සොහොන්කොත් මහජන මුදලින් හදපේක, මල්වානේ සුපිරි බංගලාව, මාතර බ්‍රවුන් සිල් නිවස, දක්ෂිණ අධිවේගයේ ගැහිලි, ශ්‍රී ලංකන් ගුවන් යානා මිලදී ගැනීමේ වංචාව, පැන්ඩෝරා පේපර්ස් ලියනවා නම් මේ ගෙවුණු අවුරුදු 10-15 කාලය තුළ විතරක් රුපියල් බිලියන ගණනක වංචා ගැන ලියන්න පුළුවන්. හොඳේ, ඇත්තටම දේශීයව හොරාකාලා විදේශ රටවලට ඇද්ද මහා ධනස්කන්ධය නිසා මේ රට බංකොලොත් වුන බව අවිවාදාත්මකයි. සිංගප්පූරු ඇතුළු බොහෝ රටවල් අපිව පසු කරගියේ වංචා දූෂණ හොරකන් බිඳුවටම නැති කළ නිසයි. දූෂණයෙන්, වංචාවෙන්, හොරකමෙන් තොර රටක් සඳහා නීතිය මත පාලනය සහිත අලුත් සිස්ටම් චේන්ජ් එකකට, අලුත් ටීම් එකකට රට බාර දිය යුතුව තිබෙනවා කියලා මතක් කරමින් තෙලිවැකිය අවසන් කරනවා. මෙවර පොසොන් මංගල්‍ය වෙනුවෙන් සිදු කළ යුතු මැදිහත්වීම් වලින් රජය බැහැර වී ඇති බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවා හැඟුණ වැවේ ධම්මරතන හිමියන් පවසනවා. වර්තමානයේ සිටින්නේ දේශපාලන නායකයන් නොව වහලුන් බවටයි උන්වහන්සේ චෝදනා කරන්නේ. අද දේශපාලන නායකයෝ නෙවෙයි ඉන්නේ, වහල්ලු සහ ඒ සම්බන්ධ වෙච්ච අනුගාමිකයෝ ඉන්නේ මේ රට තුල. ඒ හින්දා මිහිඳු මහරහතන් වහන්සේ එහෙම මිත්‍යාවෙන් වෙලිච්ච පිරිස සම්යද්දෘෂ්ටිකයන් බවට පරිවර්තනය කරේ පොසොන් පෝයක් දවසක. වර්තමාන පාලනය කරන අය රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුව මේ යුතුකම වගකීම රටේ ජනතාව වෙනුවෙන් කළ යුතු දෙයක්. ඒක මම නිසා ඒකෙන් මඟහරිනවනම්, බැහැර වෙනවනම් රටේ මිනිස්සු වෙනුවෙන් කරන ද්‍රෝහි ක්‍රියාව. මිනිස්සුන්ට ආගම අදහන්ඩ, මිනිස්සුන්ට ඒ ජාතික සැමරුම සමරන්ඩ අවස්ථාව ලබා නොදෙනවා කියන්නේ රටේ ජනතාවගෙන් පිළිගන්න එකක්, මගෙන් නෙවෙයි, ආගමෙන් ජාතියෙන් මිහිඳු මහරහතන් වහන්සේගෙන් පිළිගැනීමේ ක්‍රියාවක් මේ කරන්නේ. එහෙනම් තමයි රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශේ සිවිල් ආරක්ෂක බටේක්වත් මෙතන රාජකාරියට යොදවන්නේ නැත්තේ. අපිත් එක්ක තියෙන වෛරය පිරිමහන්ඩ බජට් එකෙන් 150ක් වෙන් කළා තියෙනවා. ඒ 50 තමයි ඔය දෙන්න සූදානම් කරලා තියෙන්නේ. ඒ 50 මම ප්‍රතික්ෂේප කරන්න හේතුව තමයි ඒ 50ෙන් කිසිසේත්ම මේක කරන්නවත් බෑ. ඒ වගේම ඒ 50 අරගෙන මට තවත් සම්මාදම් කරලා ඒ කටයුතු කරන්න පුළුවන්. ඒ 50 නැතුවත් මට කරන්න පුළුවන් රටේ ජනතාවගේ ආධාරෙන් උපකාරෙන්. මේ අය කියයි අපි 150ක් දුන්නා. මෙන්න අපේ රජයේ මැදිහත් වීම. ඉතින් 150 දීලා ආණ්ඩුවට ගැලවෙන්න පුළුවන්කමක් නැහැ. ඒ හින්දා තමයි මං 150 ප්‍රතික්ෂේප කරන්නේ. මෙතන කෝටි ගානක ශ්‍රමදායකත්වයක් අවශ්‍යයි, ආරක්ෂාවක් අවශ්‍යයි, 120-30 ආසන පිරිසක් එනවා. ඒ හින්දා ඒ යුතුකමින් බැහැර වුණා ආණ්ඩුව ගිය අවුරුද්දේ ඉඳලා. ඒ හින්දා සමහර ජනාධිපති ලේකම් කාර්යාලේ, ඒ වගේ මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආණ්ඩුව නියෝජනය කරන අය කියලා තියෙනවා මිහින්තලේ පින්කමට උදව් කරන්න එපා කියලා. කොහොමද වෛරේ? ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ පාතාල නායක මිදිගම රුවන් නැමැත්තා අද අලුයම දිවයිනට රැගෙනු ලැබුවා. ඒ ඩුබායි රාජ්‍යයේ සිටයි. වැඩිතුර විමර්ශන සඳහා ඔහු ත්‍රස්ත විමර්ශන කොට්ටාසේ වෙත රැගෙන අතර පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දී තිබෙනවා.
පාතාල නායකයෙකු සහ ජාත්‍යන්තර මද්‍රව්‍ය ජාලයට සම්බන්ධ මිදිගම රුවන් නැමැත්තා ඩුබයිහි සිට අද පෙරවරුවේ දිවයිනට රැගෙන එනු ලැබුවා. මොහු නදුන් චින්තක හෙවත් හරක් කටාගේ මස්සිනාද වනවා. පසුගිය කාලයේදී නදුන් චින්තක හෙවත් හරක් කටා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිටියේදී ඔහුව බේරා ගැනීමට සැලසුම් කළේද මිදිගම රුවන් නැමැත්තා බවයි මහජන ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ. 31 හැවිරිදී ජයසේකර විතානගේ රුවන් චාමර හෙවත් මිදිගම රුවන් නැමැත්තා මීට මාස දෙකකට පමණ පෙර ඩුබාහි සමාජ ශාලාවක ඇතිකරගත් ගැටුමකදී එරට ආරක්ෂකාංශ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා. මෙරට ආරක්ෂකාංශ නිලධාරීන් පිරිසක් පසුගියදා ඩුබායි වෙත ගොස් මිදිගම රුවන් නැමැත්තා එරට ආරක්ෂකාංශ මගින් බහරගෙන මෙලෙස කටුනායක ගුවන්තොටුපළ වෙත රැගෙන ආ බවයි තොරතුරු වාර්තා වන්නේ. අදාළුවම 5:45 ඩුබායිහි සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL-226 දරන ගුවන් යානයනුයි මොහු දිවයිනට රැගෙන විත් ඇත්තේ. කටුනායක ගුවන්තොටුපළේදී දැඩි ආරක්ෂක රැකවරණ යටතේ පිටතට රැගෙන මොහු කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ටාසේ වෙත වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රැගෙන ගොස් තිබෙනවා. මේවන විටත් අපි විදේශගතව සිටින මේවැනි සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය කරන රතු නිවේදන අපි නිකුත් කරලා තියෙනවා. සම්පූර්ණයෙන් රතු නිවේදන 165ක් ක්‍රියාත්මක තත්ත්වයේ පවතින ශ්‍රී ලංකා විසින් විදේශ රට වෙත යොමු කළපු සංවිධානාත්මක අපරාධකරුවන් මේ මද්‍රව්‍ය ජාවාරණු සහ සංවිධානාත්මක අපරාධකරුවන් 47 දෙනෙක් සම්බන්ධයෙන් අපි මේවන රතු නිවේදන නිකුත් කරලා තියෙනවා. මෙදිගම රුවන් ඔහුගේ මේ නෝටේ රදවල් ප්‍රශ්න කරන අවස්ථාව අරගෙන තියෙන්නේ කොහොමද? දැනට අපි ත්‍රස්තවාද වැළැක්වීමේ පනත යටතේ තමයි පැය 72 කඳවා ගැනීම අනුව කටයුතු කරනවා. අවශ්‍යතාවයක් තිබේ නම් තවදුරටත් අපි කඳවා ගැනීම නියෝග ලබා ගැනීමට කටයුතු කරනවා. ඒ කඳවා ගැනීම නියෝග ලබා ගැනීම පසු කුමන ස්ථානයකද කඳවයිද කියන එක මට ස්ථිරවම කියන්නට බැහැ. නමුත් දැනට ත්‍රස්තවාද හා විමර්ශන කොට්ටාෂයේ භාරයේ තමයි මේ සැකකරු අඳලා ඉන්නේ. වතු සේවකයින් තුන්දෙනෙකු සේවයෙන් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් කැලණිවැලි වතු සමාගමේ වතු අධිකාරිවරයා ඇතුළු පිරිසක් ඊයේ කාර්යාල අඩස්සියට ගෙන තිබුණා. අදාළතේ කර්මාන්ත ශාලාවට ඇතුළු වූ අමාත්‍යවරයා තරමක ආවේගශීලී ලෙස හැසිරෙන අයුරුද දක්නට ලැබුණා. මෙම සිදුවීම පිළිබඳව අදහස් පළ කරමින් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පැවසුවේ මාධ්‍ය වාර්තා අසත්‍ය බවයි. මේ අතර කම්කරු වැටුප් වැඩි කිරීමට ගෙන ඇති තීරණයට එරෙහිව වතු වැවිලි සමාගම් ඉදිරිපත් කළ පෙත්සම ලබන සඳුදා යලි කැඳවීමට අභියාචනාධිකරණය අද නියෝග කළා. වතු කම්කරුවන්ට රුපියල් 1700ක අවම වැටුපක් ලබා දෙන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා පැවති මැයි දින රැලියකට සහභාගී වෙමින් සඳහන් කළා. වතු කරේ ඊයේ නෑ මනුෂ නානකාර මෛතුමා ආදායම වැඩි කරා දවසකට 1500කට වැඩි කරලා තියෙනවා. කෙසේ වෙතත් ඊට වතු හාම්පුතුන් එකඟ නොවීමත් සමගයි විවිධ ගැටලුකාරී තත්ත්වයන් මතුවුණේ. වතු කම්කරුවන් සඳහා අවම දෛනික වැටුපක් නියම කරමින් කම්කරු අමාත්‍යවරයා ගැසට් නිවේදනයක්ද නිකුත් කළ අතර එය බල රහිත කිරීමේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා වැවිලි සමාගම් විසින් පෙත්සමක්ද ගොනු කර තිබුණා. ඒ පිළිබඳ වැඩිදුර කරුණු සලකා බැලීම ලබන සඳුදාතේ කල් තැබීමටයි අභියාචනාධිකරණය අද නියෝග කළේ. ආගරපතන වැවිලි සමාගම ඇතුළු වැවිලි සමාගම් 21ක් විසිනුයි මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙන්නේ. එහි වගඋත්තරකරුවන් ලෙස කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර, කම්කරු කොමසාරිස්වරයා ඇතුළු 52 නම් කර තිබෙනවා. පෙත්සම්කරුවන් කියා සිටින්නේ තමන්ගේ කරුණු විමසීමකින් තොරව මෙවැනි තීරණයක් ගැනීමට කම්කරු අමාත්‍යවරයා ගනු ලැබූ තීරණය තුළින් ස්වභාවික යුක්ති ධර්මය නැමැති නීතිමය මූලධර්මය උල්ලංඝනය වන බවයි. එතන මේ ජනතාවට 1500ක් දෙන්න ඕනේ. එතන අපි ඉන්නවා. කවුරුත් ඇවිලා පාවල දෙන්නේ. මේවර මම කියනවා ඕනම වැඩසටහන නැත්තම් ඒගොල්ලෝ ඕනම මේ වැඩවැජනට මම සම්පූර්ණ සහය දෙනවා. එතනින් කකුල අදින්නේ මම ඇවිල්ලා. ඒක නිසා මේ වෙලාව අපි ඔක්කොම එකතු වෙලා මේ ජනතාවට 1700ක් අරන් දෙන්න බලන්න ඕනේ. මේ 1700 මදි. මම ඒක තමයි යෝජනාව කරන්නේ. මේ සිස්ටම චේන්ජ් කරන්න ඕනේ කියලා. මේ අතර කැලණිවැලි වතු සමාගමට අයත් නානෝය උඩරැදැල්ල පීට්‍රු වතුයායේ වතු පාලන අධිකාරිය විසින් තේගස් කලපා කෝපි වගාව සිදු කිරීමට තීරණය කර තිබුණා. ඒ අනුව බැකෝ යන්ත්‍රයක් යොදාගෙන එම කටයුතු සිදු කරමින් සිටියදී ඊට විරෝධය පළ කළ වතු කම්කරුවන් 30 වැඩතහනම් කිරීමටයි වතු සමාගම කටයුතු කළේ. ඒ සම්බන්ධයෙන් වූ පැමිණිල්ලක් නුවරඑළිය සහකාර කම්කරු කොමසාරිස් කාර්යාලයට ලැබී තිබුණු අතර ඒ පිළිබඳව සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. අදාළ සාකච්ඡාවට පැමිණිලි පාර්ශ්වය වතු පාලනාධිකාරිය සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන්ද එක්ව සිටියා.
කම්කරුවන් යලි සේවය පිහිටුවීමට එකඟ නොවීමත් සමග එම සාකච්ඡාව උණුසුම් මුහුණුවරක්ද ගෙන තිබුණා. පසුව කර්මාන්ත ශාලාවේ සේවකයින්ට ඉන් ඉවත්වන ලෙසට දන්වා ඇති අමාත්‍ය ජීවන් තොණ්ඩමන් වතු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ඇතුළු නිලධාරීන් කාර්යාල අඩස්සිය තබා තිබෙනවා. අමාත්‍යවරයා තරමක කලහකාරී ලෙස හැසිරෙන අයුරු දැක්වන ජංගම වීඩියෝ දර්ශන කිහිපයක්ද අප වෙත ලැබී තිබුණා. I will go. You want to know what? Estates will burn. Try. Bevar to the Kajaka Telugu, I got your information. අමාත්‍ය තොණ්ඩමන් හා ඔහුගේ ආධාරකරුවන් ඇතුළු පිරිස නුවරඑළිය හැටන් ප්‍රධාන මාර්ගයේ නානුවේ නගරයෙන්ද නුවරඑළිය බොරලන්ද මාර්ගයේද අවහිර කරමින් විරෝධතාවයක නිරත වුණා. මේ හේතුවෙන් එම මාර්ගවල දැඩි රථවාහන තදපදයක්ද ඇති වූ අතර වාහන ගමනාගමනයේද පැය කිහිපයක් ඇන හිට තිබුණා. මෙම වතු සමාගමට අයත් සියලුම තේ වතුවල නිෂ්පාදනය කරන නිමිතේකොළ තේ වෙන්දේසිය සඳහා රැගෙන යාමට ඉඩ ලබා නොදෙන ලෙසටයි අමාත්‍යවරයා ඊයේ උපදෙස් ලබා දී තිබුණේ. අනතුරුව අමාත්‍යවරයා සහ වතු පාලනාධිකාරිය සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව වැඩ තහනම් කළ වතු කම්කරුවන්ව යලිත් සේවය පිහිටුවීමටයි තීරණය කර තිබෙන්නේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් අද මාධ්‍ය හමුවේ අදහස් පළ කළා. இங்கே வந்து ஒவ்வொரு இடத்துலையும் இல்லை, இவங்க வந்து ஒரு ஏதாச்சும் ஒரு பிரச்சனை நடக்கும்போது அரசியல்வாதி வரலன்னா இந்த பாரு வரலன்னு சொல்லுவாங்க. இந்த பாருங்க நாங்கள் ஓட்டு போட்டு வராமல் இருக்கேன்னு சொல்லுவாங்க. அதை தப்பி தவறி நாங்கள் அந்த பிரச்சனையை சந்திக்கிறதுக்கு நேராக களத்துக்கு போனால் தேர்தல் நடக்கும்னு சொல்லுவீங்க. அப்படியும் இல்லை என்ன போய் பிரச்சனை தட்டி கேட்டால் ஓ பாரு அடாவடி தனம் திருப்பி எங்கள் மேலே திருப்பிங்க. அப்புறம் நாங்கள் என்ன வந்தாலும் குத்தம் வரலனாலும் குத்தம்னா நான் என்ன பண்ணுறது? ஏன் அவங்களுக்கு டீ எல்லாமே கொண்டு போனது நாங்கள் தானே? டீ கொண்டு போனதை நீங்கள் சொல்ல, அவருக்கு வந்து 27 மாத்திரை சாப்பிடுவாராம், 27 மாத்திரையை கொண்டு போய் கொடுத்ததை நீங்கள் சொல்லலை, தண்ணி பாட்டில் போய் கொடுத்ததை நீங்கள் சொல்லலை, அவங்களுக்கு ஃபேன் சுவிட்சை போட்டது நான் தானே, அதெல்லாம் நீங்கள் சொல்ல மாட்டீங்க. அவங்கள வந்து எந்த நான் சொல்கிறேன் தானே, அவங்கள வந்து கட்டின பொண்டாட்டியோட நல்லா பார்த்துக்கிட்டோம். போலீஸ்னால் மக்களை பாதுகாக்கிற வேலையை பார்க்கணும், கம்பெனி கிட்டே இருந்தால் பிச்சை வாங்கிட்டு எங்கள்கிட்ட வந்து கேள்வி கேட்கக்கூடாது, அது தப்பு. ඉදිරි වසර පහ තුළ AI තාක්ෂණය මෙරට සෑම ක්ෂේත්‍රයකටම ව්‍යාප්ත කිරීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක් වෙමිනුයි. AI තාක්ෂණයේ හෙවත් කෘත්‍රිම බුද්ධිය මෙරටට හඳුන්වා දීම පිළිබඳව විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් සමග ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්තුණා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්. AI තාක්ෂණයේ හෙවත් කෘත්‍රිම බුද්ධිය භාවිත කිරීම පිළිබඳව විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් ඇතුළු විද්‍යාර්ථීන් එක්ව සකස් කළ යෝජනාවලියද මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබුවා. විශ්වවිද්‍යාල කිහිපයක් විසින් AI තාක්ෂණයේ භාවිතයෙන් ව්‍යාපෘති ගණනාවක් මේ වන විට ක්‍රියාත්මක කර තිබෙන බව පෙන්වා දුන් විද්‍යාර්ථීන් එම ව්‍යාපෘතිවල ක්‍රියාකාරීත්වය සහ ඉලක්ක පිළිබඳවද ජනාධිපතිවරයා දැනුවත් කරනු ලැබුවා. ශ්‍රී ලංකා has to leapfrog. ඉදිරි සමාජ හා ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට නම් කෘත්‍රිම බුද්ධිය වැනි නවීන තාක්ෂණය රට තුළ ප්‍රවර්ධනය කළ යුතුයි. ඒ වැඩපිළිවෙල ඉදිරි වසරේදී ආරම්භ කරනවා. වසර පහක් තුළ කෘත්‍රිම බුද්ධිය මෙරට සෑම ක්ෂේත්‍රයකම ප්‍රවර්ධනය කිරීමයි අරමුණ. එහිදී විශ්වවිද්‍යාල පද්ධතියට පුළුල් වගකීමක් පැවරී තිබෙනවා. රටේ ආර්ථිකය ආරක්ෂා කරගන්න නම් අප ආනයන මත යැපෙන ආර්ථිකයක සිට අපනයන ආර්ථිකයක් කරා කඩිනමින් පරිවර්තනය වෙන්න ඕනේ. විදේශ ණය ගෙවීම සඳහා 2027 සිට 2040 දක්වා කාලය ලැබී තිබෙනවා. 2035 වන විට ලංකාවේ ආර්ථිකයේ සැලකිය යුතු පරිවර්තනයක් ඇති කිරීම එහි කොන්දේසියක්. කෘත්‍රිම බුද්ධිය වැනි නවීන තාක්ෂණයේ රට තුළ ප්‍රවර්ධනය කිරීමට අප උත්සාහ ගන්නේ ඒ ආර්ථික ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙනුයි. විකිරණ තාක්ෂණවේදීන් නැති නිසා රෝහල් බොහොමයක ප්‍රතිකාර සේවා ඇනහිට ඇති බව වෘත්තීය සමිති පවසනවා. වවුනියාව දිසා රෝහලේ සහ කරවනැල්ල මූලික රෝහලේ CT ස්කෑන් යන්ත්‍ර මාස 3ක් පමණ බිඳ වැටී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මෙවන විට දිවයින පුරා රෝහල් ගණනාවක යන්ත්‍ර සූත්‍ර බිඳ වැටී ඇති බව වාර්තා වනවා.
වවුනියාව දිස්ත්‍රික් මහරෝහලේ සීටී ස්කෑන් යන්ත්‍රය බිඳ වැටි මාස 3ක කාලයක් ගත වී ඇති බවයි විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසන්නේ. මේ නිසා වෙනත් රෝහල්වලට රෝගීන් ප්‍රවාහනය සඳහා පමණක් මාසකට රුපියල් ලක්ෂ 35ක් පමණ වැය වන බවටයි එම සංගමය ප්‍රකාශ කළේ. කරවනැල්ල මූලික රෝහලේ සීටී ස්කෑන් යන්ත්‍රයත් බිඳ වැටි දැන් මාස 3ක් ගතව අවසන්. ජාතික රෝහලේ ගත්තොත් විශේෂිත විකිරණ ඒකක 3කට වැඩි සංඛ්‍යාවක් අපිට සේවය නවත්තා දමන සිද්ධ වෙලා තිබෙනවා. දිවයිනපුර ආයතන ගත්තොත් ආයතන 6ක් සම්පූර්ණයෙන්ම වැහිලා ගිහිල්ලා තිබෙනවා විකිරණ තාක්ෂණවේදීන් නැතුව. දැන් මේ පහුගිය සතිය තුල ජනාධිපතිවරයා උතුරු පළාතේ රෝහල් කීපයක නවීන යන්ත්‍ර සූත්‍ර ඒකම රෝහල් පද්ධති සංවර්ධනයට අදාළ කාර්යයන් විවෘත කිරීම කළා. විශේෂයෙන්ම ගත්තොත් මුලතිව් පේදුරුතුඩුව කිලිනොච්චිය කියන රෝහල් වලට නවීනතම සීටී යන්ත්‍ර 3ක් මේ වෙනකොට ලබා දීලා තිබෙනවා. ජනාධිපතිවරයාගේ අතින් එය විවෘත වුණා. මේ යන්ත්‍ර මේ වෙනකොටත් ක්‍රියාකාරී තත්ත්වයට පත් කරන්න හැකියාවක් අපිට ලැබිලා නැහැ. මොකද ඒකට හේතුව වෙලා තිබෙන්නේ මේකට අවශ්‍ය වෘත්තිකයන් නැතිකම. මේ අතර කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනට විරෝධය පළ කරමින් එහි සේවකයෙකු අද උපවාසයක නිරත වුණා. ඒ රෝහලේ ගොඩනැගිල්ලක ඉහළ මහලයට නැගීමෙනුයි. අනතුරුව ඔහුගේ අභ්‍යන්තර ස්ථානවාරුව අවලංගු කිරීමට රෝහල් අධ්‍යක්ෂකවරයා තීරණය කිරීමත් සමග ඔහු එම උපවාසය අතහැර දැමුවා. මේ අතර 2025 ජනවාරි මාසයේ අධ්‍යයන කටයුතු ආරම්භයට පෙර පූර්ව සැලසුම් සැකසීම සඳහා සයිටම් ආයතනය සහ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය වෙත බාර දීමට තීරණය කර තිබෙනවා. නව විදුලි බල පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ පාර්ලිමේන්තු විවාදයේ ලබන 6 සහ 7 යන දෙදින තුලදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසන්නේ නව විදුලි බල පනතට තමන් දැඩි විරෝධය පළ කරන බවයි. මේ අතර විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයන් 5 දෙනෙකුට එරෙහිවයි. නව විදුලි බල පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ පාර්ලිමේන්තු විවාදය ලබන ජූනි 6 සහ 7 යන දිනයන්හිදී පැවැත්වීමට නියමිතයි. නව විදුලි බල පනතට අදාළ විවාදය සහ ඡන්ද විමසීම සම්බන්ධයෙන් අමාත්‍ය කංචන විජේසේකර එක්ස් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. නව පනත සම්මත වූහොත් ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාවලට අනුව විදුලි බල මණ්ඩලයේ සේවාවන් වෙන් කිරීම සිදුකරන බව අමාත්‍යවරයා එමගින් දන්වා සිටිනවා. එසේම එක් එක් කාර්ය සහ සේවාවන් වඩාත් කාර්යක්ෂමව සහ විනිවිද භාවයකින් සිදුකිරීමට නව ආයතන මගින් එම කාර්යයන් සිදුකරන බවද එහි සඳහන්. නව පනත හරහා ඉදිරියේදී විදුලි උත්පාදන වියදම් සහ පරිපාලන වියදම් අවම කරමින් උසස් ප්‍රමිතියෙන් යුත් විදුලි බල සැපයුමක් සහ සේවාවක් විදුලි පාරිභෝගිකයන්ට ලබා දීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා එම එක්ස් පණිවිඩය මගින් දන්වා තිබෙනවා. එහි සමස්ත ප්‍රතිව්‍යුහගත කරන වැඩසටහන සඳහා වසර 3ක කාල රාමුවක් අවශ්‍ය වන බවද එහි සඳහන්. මේ අතර දෙවන වර විවාදයට ගැනීමට නියමිත නව විදුලි බල පනත සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මෙලෙස අදහස් පළ කළා. මේ වනතුරු ආංශික අධීක්ෂණ කාරක සභාවට මේ විදුලි බල පනත ගැන සාකච්ඡාවට කැඳවලා නැහැ. විදුලි බල පනත දෙවනවර කියවීම විශාල අර්බුදයක්. මොකද ආංශික අධීක්ෂණ කාරක සභාවක අනුමැතියක් නැතුව විදුලි බල පනත මේ විදිහට ගේන එක සම්පූර්ණ වැරදි. අපි සම්පූර්ණයෙන් මේකට විරුද්ධයි. අපි කනගාටුවටපත් වෙනවා. අපු විසින් ඉදිරිපත් කරන ලද මේ ප්‍රතිසංස්කරණය සාර්ථක කිරීම සඳහා අත්‍යවශ්‍ය කරුණු මෙම කෙටුම්පතට ඇතුළත් කර නොතිබීම පිළිබඳ. අපි යන්න හදන්නේ පෞද්ගලික ඒකාධිකාරයකට. ඒක තමයි මේකට විරුද්ධ වෙන්න දෙන පළවෙනි ප්‍රධාන දේ. මෙම පනත පරාජය කළ යුතුයි. මේ රියෝගනයිසේෂන් එක කරන්න ඕනේ ඉතාමත් පාරදූෂ්‍යභාවයකින් යුතුව. නමුත් මේ පනතේ මම දකිනවා අන්නේ ඒ කොටස අඩුපාඩුවක් හැටියට. අපි දිගින් දිගටම කිව්වේ මේක අනුමත කරන්න ඉස්සෙල්ලා මේකේ තියෙන අවදානම් තත්ත්වය තේරුම් අරගෙන මේ ටික වෙනස් කරන්න කියලා අනුමත කරන්න ඉස්සෙල්ලා. මේ අතර විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයින් 5 දෙනෙකුට එරෙහිවයි. පස් සැදෑරුම් චෝදනා පත්‍රයට අපි ගොනු කළ තියෙන චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කඩිනමින් පරීක්ෂණයක් පවත්වලා මේ ආර්ථික ඝාතනය වහාම නවත්තන්න කටයුතු කරන්න කියලා අපි ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. අත් එන්ජිනේරු සංගම් කියන මේ 10-12 කියලා නිකන් මේ විහිළු කතා කියන්න එපා. බිලියන 85කට වැඩිය දැනට ලාභ ලබලා තියෙනවා. අහම කරුණා කළා 35%ෙන් අඩු කළා ඒ සහනය ලබා දෙන්න. ඒ සමගින් රාත්‍රී ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. යලිත් හමු වෙමු උදෑසන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුවදායි රාත්‍රියක්.